And now, live at 8. අයිබෝවන් වෙලාව රාත්‍රී 8යි සුපුරුදු පරිදි එක්වන්න අදත් ඇත්ත දැනගන්න ලංකාවේ අංක 1ේ සමවර තොරතුරු ප්‍රකාශය live at 8 සංකේත සුපුරුදු පරිදි ප්‍රවෘත්ති මැදිරිය සිට ඔබ හමු වෙන මම නදීක කරුණානායක මම තිලිනි පෙරේරා අදත් මුලින්ම සිරස්තල තවත් කොවිඩ් 19 ආසාදිත මරණයක් මියගිය කාන්තාව ජීවත් වූ නිවාස සංකීර්ණයේ හුදකලා කරයි ඇයට පෞද්ගල සති 5ක් පුරාවටම ශ්වසන රෝග ලක්ෂණ පපුවේ තද ගතියක් සහ කැක්කුමක් එක්ක දින 2කට පෙර ජාතික රෝහලට ඇය විසින්ම ඇතුළත් වෙලා තියෙනවා කොවිඩ් 19 වසංගතයේ පාලනයට ශ්‍රී ලංකාව සමත් වී ඇති බව ජනපති නොබෙන්දි සමුළු අමතමින් කියයි යලි පාසල් ආරම්භ කරන දිනේ ගැන තීරණය මේ සතියේ ස්කෝල පටංගන්නේ කාදද කියලා කියන තීන්දුව දේශපාලන තීන්දුවක් නෙමෙයි. ඒ පාර ඒ මාවත අපිට පෙන්වන්නට ඕනේ මේ රටේ සෞඛ්‍ය බලධාරීන්. සෞඛ්‍ය අමාත්‍යංශය. ඒ තීරණෙත් එක්ක අපි යන්නේ. හිටපු අමාත්‍යවරුන් 20 දෙනෙකු තවමත් නිල නිවාස බහර දී නැහැ. රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය කියයි. කොළඹට කොටු වූ තවත් පිරිසක් ගමට ලිහිල්ලු ඇඳිර නීතියේ නොසන්සුන් වූ මත් පැන් ලෝලීන් COVID-19 වසංගතයේ ප්‍රතිවිපාක ජය ගැනීම සඳහා බහුපාර්ශවීය ප්‍රයත්නයට පූර්ණ සහාය ලබා දෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා ජනාධිපතිවරයා මේ අදහස් පළකලේ නොබෙදි ජාතීන්ගේ සමුළුව අමතමින් COVID-19 මර්ධන සටනේදී සාමූහික ක්‍රියාමාර්ග සාකච්ඡා කිරීමට නොබෙන්දි ජාතීන්ගේ මාර්ගගත වීඩියෝ සම්මන්ත්‍රණයේ ඊයේ පැවැත්ුණා 2019 2020 කාල පරිච්ඡේදය සඳහා නොබෙන්දි ජාතීන්ගේ ව්‍යාපාරී සභාපතිත්වයේ දරන අසර්බයිජාන් ජනරජයේ ජනාධිපති ඊලම් අලියුම් හතා මේ සමුළුවේ මුලසුන හොබවනු ලැබුවා ජනාධිපතිවරු 19 දෙනෙක් උප ජනාධිපතිවරයෙක් අගමැතිවරු 6 දෙනෙක් නියෝජ්‍ය අගමැතිවරයෙක් සහ විදේශ අමාත්‍යවරු 8 දෙනෙක් ඇතුළු රටවල් 40ක නියෝජිතව මෙම සමුළුව ඇමතු අතර මෙවර තේමාව වී තිබුණේ COVID-19 ට එරෙහිව එක්සත්ව යන්නයි. එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 74 වන සැසිවාරයේ සභාපති ටිජ්ජානි මහමුද් බණ්ඩේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජෙනරාල් ටෙඩ්‍රොස් අන්නාමි ගෙබ්‍රයිසස් යන මහත්වරුද මෙම සමුළුවට සහභාගී වී සිටියා. සමුළුවේ 17 වෙනි දේශකයා ලෙස ශ්‍රී ලංකා වේලාවෙන් ඊයේ රාත්‍රී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමුළුව අමතනු ලැබුවා Democratic Socialist Republic of Sri Lanka. Our excellencies, at the outset, I congratulate His Excellency Ilham Aliyev, President of Azerbaijan. COVID-19 වසංගතයේ පරාජය කිරීමට එකිනෙකා සතු අධ්‍යක්ෂීම් සහ හැකියාවෙන්ම උගත් පාඩම් බෙදා ගැනීමට සාමූහික ගෝලීය ක්‍රියාමාර්ගයක් සඳහා නොබිදි සමුළුව වැදගත් බව ගෝඨාභය රාජපක්ෂ මහතා මෙහිදී ප්‍රකාශ කළා. වසංගත මර්ධනයට පෙරමුණගෙන කටයුතු කරන සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සහ වෙනත් අත්‍යවශ්‍ය සේවක පිරිස දක්වන කැපවීම සහ පරිත්‍යාගශීලී ගුණය පිළිබඳවද ජනාධිපතිතුමා මෙහිදී සිය ප්‍රසාදය පළ කළා. COVID-19 වසංගතයේ පාලනය කිරීමටත් ක්‍රමෙන් ඒ තුරන් කිරීමටත් ශ්‍රී ලංකාව සමත් වී ඇති අතර PCR පරීක්ෂණවලදී මෙරට රෝගීන් බවට සනාථ වී ඇත්තේ 3%ක් බවත් මරණ අනුපාතයේ 0.097%ක් බවත් ජනාධිපතිතුමා මෙහිදී සිහිපත් කළා ආරක්ෂක හමුදා නිරෝධායන මධ්‍යස්ථාන පවත්වාගෙන යාම රෝගීන් හඳුනා ගැනීමට රාජ්‍ය බුද්ධ්‍යංශයේ යෙදවීම පොලිසිය සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු ආසාදිතයන් ඇසුරු කළායේ හඳුනා ගැනීමට යෙදවීම රෝගී පාලනයට බෙහෙවින් ඉවහල් වූ බවත් ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නා වසංගතයේ හේතුවෙන් සංවර්ධනයේ වෙමින් පවතින රටවල පෙර නොවිරු ආර්ථික හා ණය අර්බුදයකට ගොදුරු වී ඇති බව කනසල්ලෙන් යුතුව සඳහන් කළ ජනාධිපතිතුමා වැඩිදුරටත් පැවසුවේ අවදානමට මුහුණ පා ඇති රටවලට ණය සහන සහ වඩා පුළුල් මූල්‍ය ප්‍රතිපාදන සපයන ලෙස අන්තර්ජාතික මූල්‍ය ආයතන සහ ආධාර සපයන රටවල් වෙත ගෝලීය ආයාචනයක් කළ යුතු බවත් ඊට ශ්‍රී ලංකාවද එක්වන බවත් මෙහිදී අවධාරණය කළා COVID-19 වසංගතය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට ඇති අත්දැකීම් සහ ඒ පාලනය කිරීමේදී අත්කරගත් ජයග්‍රහණ සමාජික ජාතීන් සමග බෙදා ගැනීමට ශ්‍රී ලංකාව අපේක්ෂා කරන බවත් ජනාධිපතිතුමා මෙම සමුළුව අමතමින් වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා. මේ අතර කොරෝනා මර්ධනය සඳහා තවත් පාර්ශ්ව රැසක සහාය ලැබුණු බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා. ස්විට්සර්ලන්තයේ මෙරට තානාපති හෑන්ස් පීටර්ස් මොක් මහතාගේ උපදෙස් මත වාරියෝ සිස්ටම් ආයතනයේ කොරෝනා මර්ධනය සඳහා
රුපියල් මිලියන 12ක් වටිනා වෛද්‍ය උපකරණ පරිත්‍යාග කර තිබෙනවා. වාරියෝ සිස්ටම් ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂ ටී සතීෂ්වරම් මහතා ඇතුළු කාර්ය මණ්ඩලය, ජනාධිපති කාර්යාලයේ පාලන අධ්‍යක්ෂ ජෙනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් කේ.බී. එගොඩවෙලේ මහතා සහ ජනාධිපති පෞද්ගලික ලේකම් සුගීෂ්වර බණ්ඩාර මහතා වෙත මෙම උපකරණ බාර දී තිබෙනවා. COVID-19 වෛරසයේ ආසාදිනිය වී මෙරටුර සිදු වූ නවවැනි මරණය අද පස්වරුවේ වාර්තා වුණා. මෙලෙස මියගියේ IDH රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබමින් සිටි කොළඹ 15 ප්‍රදේශයේ පදිංචි 52 වැනි කාන්තාවක්. මේ වන විට මෙරටින් වාර්තා වන COVID-19 ආසාදිතින්ගේ සංඛ්‍යාව 760ක් ලෙස දැක්වෙන අතර අද දිනේදීත් වෛරසයේ ආසාදිනිය වූ 3 දෙනෙකු සුවය ලබා පිටව ගියා. ඒ අනුව වෛරසයේ ආසාදිනිය වී පූර්ණ සුවය ලැබූ සංඛ්‍යාව 197ක්. මෙරට දැනට වාර්තා වී ඇති COVID-19 ආසාදිතින් 760 දෙනාගෙන් 553 දෙනෙකු ප්‍රතිකාර ලබන්නේ ජාතික බෝවන රෝග විද්‍යායතනයේ වැලිකන්ද මූලික රෝහල, මුල්ලේරියාව මූලික රෝහල, ඉරණවිල රෝහල, කාතන්කුඩි මූලික රෝහල, නාවික හමුදා රෝහල, මිනුවන්ගොඩ මූලික රෝහල සහ හෝමාගම මූලික රෝහලේ වෛරසය ආසාදනය වී පූර්ණ සුවය ලැබූ තවත් 3 දෙනෙකු අද නිවෙස් බලා පිටව ගිය අතර වෛරස ආසාදනය වී සිටි නාවික හමුදා සමාජිකයන්ගෙන් දෙවනි සමාජිකයාද අද පූර්ණ සුවය ලැබුවා. ඒ අනුව වෛරසය ආසාදිත වූවන් 213 දෙනෙකු සුවය ලබා පිටව ගොස් තිබෙන අතර වෛරසය ආසාදනය වීමෙන් මෙරට තුල සිදු වූ නවවැනි මරණයත් අද වාර්තා වුණා. මෙලෙස මියගියේ කොළඹ 15 ප්‍රදේශයේ පදිංචිව සිටි කාන්තාවක්. ඇය වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමෙන් අනතුරුව IDH රෝහලේ දෙඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබමින් සිටි බවයි සෞඛ්‍යංශ ප්‍රකාශ කළේ. ඇය පදිංචිව සිටියේ මිස්සන්සෙවන බී නිවාස සංකීර්ණයේ. ඇයට පෞද්ගල සති 5ක් පුරාවටම ශ්වසන රෝග ලක්ෂණ තිබිලා තියෙනවා. මේ රෝග ලක්ෂණත් සමග ඇය නොයෙකුත් ඩිස්පෙන්සරි වලින් එවැගේම පෞද්ගලික රෝහල් වලින් ප්‍රතිකාර ගැනීම සිදු කරනු ලැබ තිබෙනවා. ඒත් ඇයගේ රෝග තත්ත්වය මේ උස්ම ගැනීමේ අපහසුතාවයේ උත්සන්න වීමත් පපුවේ තද ගතියක් සහ කැක්කුමක් එක්ක දින දෙකකට පෙර ජාතික රෝහලට ඇය විසින්ම ඇතුළත් වෙලා තියෙනවා. මෙහිදී ඇයට COVID-19 PCR පරීක්ෂණය සිදු කිරීමෙන් අනතුරුව ඇයට මෙම වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වෙලා ඇයව IDH රෝහලට මාරු කර යවා තිබෙනවා. නමුත් අවාසනාවන්ත ලෙස අද දින උදෑසනම ඇය මෙලොවින් සමුගෙන තියෙනවා. මේ තත්ත්වයත් එක්ක ඇයට මීට පෙර කිසිම අධික රුධිර පීඩනය හෝ දියවැඩියාව හෝ වෙනත් කිසිම රෝගී තත්ත්වයක් තිබුණු බවට මේ තත්ත්වය නිසා ඇගේ පවුලේ 6 දෙනෙකුත් ඒ වගේම ඇයලා ඉතාමත් ළඟින් ආශ්‍රය කරන ලද තවත් 9 දෙනෙකුත් ඒ PCR පරීක්ෂණ සිදු කිරීමෙන් අනතුරුව ඔවුන් මේ වන විට නිරෝධායන මධ්‍යස්ථාන කරා පිටක්කොට හැර තිබෙනවා. මීට අමතරව මම පදිංචිව සිටි මෙම නිවාස සංකීර්ණය මෙත්සන්සෙවන B නිවාස සංකීර්ණය මේ වන විට සම්පූර්ණයෙන්ම හුදකලා කිරීමට කටයුතු සිදු කරලා තියෙනවා. මෙහි 1030ක ජනගහනයක් ජීවත් වෙනවා. මීට අමතරව ඒ C සහ D කියන ඒ නිවාස සංකීර්ණ බලත් තවත් 3000ක පමණ ජනකතාවක් ජීවත් වෙනවා. B කොටසෙත් ඒ වගේම අනිකුත් සංකීර්ණ බලත් අහඹු ලෙස ඔවුන්ව තෝරාගෙන ඔවුන්ගෙන් ඒ අයට PCR පරීක්ෂණ සිදු කිරීමට හෙට දිනය යොදාගෙන තියෙනවා. අපි මේ COVID-19 රෝග තත්ත්වයේ සංසන්දනය කරන ප්‍රධාන රටවල් ගත්තහම ඉතාලිය වෙන්න පුළුවන්, ස්පාඤ්ඤ වෙන්න පුළුවන්, දකුණු කොරියාව වෙන්න පුළුවන්. මේ සියලුම රටවල් වලින් ගත්තොත් එහෙම ශ්‍රී ලංකාව අඩුම මරණ අනුපාතයක් පෙන්නුම් කරනවා. මේ මරණ අනුපාතයේ 1%. උදාහරණයක් ඉතාලියේ මරණ අනුපාතයේ 13%ට වැඩි. ඒ කියන්නේ 100කට හැදෙනකොට 13ක් මිය යනවා. අපගේ තියෙන්නේ අත වශයෙන්ම 100කට හැදෙනකොට එක්කෙනෙක් මිය යෑමේ සම්භාවිතාව තමයි තියෙන්නේ. එමෙන්ම ඊයේ දිනේදීද වෛරසය ආසාදිනී වී සිටි කාන්තාවක් මිය ගිය අතර ඇය 72 වැනි කාන්තාවක් අදාළ කාන්තාව හෝමාගම මූලික රෝහලේ ප්‍රතිකාර ලැබමින් සිටි අතර ඇයි කුරුණෑගල පොල්පිටිගම ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් බවයි සෞඛ්‍යංශ ප්‍රකාශ කළේ. ඊයේ පසුරුව වන විට රෝගීන් 3 දෙනෙකු පමණක් වාර්තා වී තිබූ අතර රාත්‍රිය වන විට එම ගණන තවදුරටත් ඉහළ ගියා. ඒ අනුව ඊයේ දිනේදී වාර්තා වූ මුළු ආසාදිතින් ගණන 33ක්. එලෙස වාර්තා වූ 33 දිනාගෙන් 31 දිනකු නාවික හමුදා සමාජිකයන් වන අතර අනෙක් 2 දෙනා ඔවුන් සමග සමීප සම්බන්ධතා පැවැත්වූ නිරෝධායන මධ්‍යස්ථානවල සිටි 2 දෙනෙක්. සෞඛ්‍යංශ ප්‍රකාශ කළේ වාර්තා වී ඇති සමස්ත ආසාදිතින්ගෙන් 350කට ආසන්න පිරිසක් නාවික හමුදා සමාජිකයින් සහ ඔවුන් ඇසුරු කළ පුද්ගලින් බවයි. යුද හමුදා සමාජිකයින් 10 දෙනෙකු සහ ගුවන් හමුදා සමාජිකයෙකුද මෙරටින් හඳුනාගත් කොවිඩ් ආසාදිතින් අතර වන බවද වසංගත රෝග විද්‍යාංශය ප්‍රකාශ කළා. මේ අතර කොවිඩ් 19 වෛරසය ආසාදිනී වූ තවත් පුද්ගලින් 10 දෙනෙකු අද හඳුනා ගැනුණා. ඒ අතර රාජකීය බණ්ඩාරනායකපුර ප්‍රදේශයේ පදිංචිකරුවෙකුද වන බවයි සෞඛ්‍යංශ ප්‍රකාශ කළේ. මේ හේතුවෙන් මෙම ප්‍රදේශයේ පදිංචිකරුවන් අද PCR පරීක්ෂණවලට භාජනය කෙරුණා.
එමෙන්ම අදාළ ආසාදිතය ඇසුරු කළ එම ප්‍රදේශයේ 29 දිනෙකු නිරෝධායනය සඳහා කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කෙරුණා. මේ අනුව ශ්‍රී ලංකාව තුල මේ දක්වා නිරෝධායන කරපු අයවලුන්ගේ සංඛ්‍යාව 589ක් බවට පත් වෙනවා. 589 දෙනෙක් නිරෝධායන අවසන් වී අව නිමෙස් බලා ගොස් තිබෙනවා. ඒ වගේම ඊයේ හමු වූ ආසාදිතයෙක් නාවික හමුදාවේ අපගේ වීරෝදා රණවිරුවේගේ පවුල හා සම්බන්ධ වෙච්ච පුද්ගලයන් නුවර කොළබිස්ස කියන ප්‍රදේශයෙන් සොයාගත් එම පුද්ගලයා වෙනුවෙන් 67 දෙනෙකු ශ්‍රී ලංකා යුද හමුදා විසින් අද දිනේ නිරෝධායන කිරීමට ලක් කරනු ලැබුවා. ඒත් එක්කම අද දිනේ රාජගිරිය බණ්ඩාරනායකවරු ප්‍රදේශයෙන් සොයාගත් ආසාදිතයා ඇසුරු කරපු 29 දෙනෙකුත් ඒ වගේම කොළොන්නාව ප්‍රදේශයෙන් සොයාගත් කොවිඩ් වෛරස ආසාදිත පුද්ගලයා සොයා ගැනීමත් සමග එය ඇසුරු කරපු තවත් 27 දෙනෙකු ඇතුළු තවත් කණ්ඩායමක් අද දිනේදී මේ ආකාරයෙන් නිරෝධායන ලක් කිරීමට කටයුතු කරනු ලැබුවා. අද දිනේදී නිරෝධායන මධ්‍යස්ථාන වෙත මේ ආකාරයෙන් විවිධ ප්‍රදේශ වලින් 138 දෙනෙකු රැගෙන යාමට කටයුතු කරනු ලැබුවා. ඒ අනුව ත්‍රිවිධ හමුදා විසින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 39ක් තුළ 4883 දෙනෙකු තවදුරටත් නිරෝධායන වෙමින් පවතිනවා. තවදුරටත් මෙරට වෛරස ආසාදිත රෝගීන්ගේ ව්‍යාප්තිය අනුව වැඩිම රෝගීන් පිරිසක් වාර්තා වන්නේ බස්නාහිර පළාතෙන්. ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයෙන් කොළඹ, මැදකොළඹ, බත්තරමුල්ල, බොරලැස්ගමුව, දෙහිවල, නුගේගොඩ, හංවැල්ල, කොළොන්නාව, මහරගම, රත්මලාන වැනි ප්‍රදේශවලින් මෙන්ම ගම්පහ දිස්ත්‍රික්කයේ ගම්පහ, ජායල, මීගමුව, මිනුවන්ගොඩ ප්‍රදේශවලින්ද රෝගීන් වැඩි වශයෙන් වාර්තා වනවා. කුරුණෑගල, රත්නපුර, මොනරාගල යන දිස්ත්‍රික්කවලින්ද වාර්තා වූ රෝගීන් ප්‍රමාණය ඉහළ ගොස් තිබෙන බවයි වසංගත රෝග විද්‍යාංශයේ නිවේදනය කළේ. මේ අතර නිවාඩු පැමිණ සිටින වැලිසර නාවික හමුදා කඳවුරේ සමාජිකයෙකුට වෛරසය ආසාදනය වීම හේතුවෙන් ඔහු පදිංචිව සිටි ගාල්ල කොස්ගොඩ මහවත්ත ප්‍රදේශයේ ඔහුගේ ඥාතීන් ඇතුළු පවුල් 15ක පුද්ගලයින් නිරෝධායනය කිරීමට නාවික හමුදාව අද පියවර ගත්තා. මේ අතර ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ අධීක්ෂණය යටතේ වැලිසර රෝහලේ 11 සහ 12 වාට්ටුවල නිරෝධායනයට ලක් කර සිටි පුද්ගලයින් 46 දෙනෙකු අදම නිරෝධායන කටයුතු අවසන් කර මුදා හරිනු ලැබුවා. මේ අතර එංගලන්තයේ ලන්ඩන් නුවර රැඳී සිටින තවත් ශ්‍රී ලංකිකයින් පිරිසක් මෙරටට රැගෙනීම සඳහා ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් විශේෂ යානයක් අදාළුවේම 5ට කොටුනායක ගුවන්තොටුපළින් නික්මුණා. එම ශ්‍රී ලංකිකයින් පිරිස රැගෙන මෙම විශේෂ ගුවන් යානය හෙට දිනේදී මෙරටට පැමිණීමට නියමිතයි. මේ අතර හෙට උදෑසන කැනඩාව, ඇමරිකාව හා එංගලන්තය ආදී රටවල සිසුන් රැගෙන පැමිණෙන ගුවන් යානාවට සහ ගුවන් මගීන්ට නිසි පරිදි ගුවන්තොටුපළ පහසුකම් සැපීමට සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති බව ගුවන්තොටුපළ සභාපති මේජර් ජෙනරල් ජී.ඒ. චන්ද්‍රසිරි මහතා පවසනවා. වෙසක් සමය තුළ රටේ ජනතාව හැසිරිය යුතු ආකාරය පිළිබඳව යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා අද විශේෂ ප්‍රකාශයක් සිදු කළා. ඒ ස්වර්ණවාහිනිය වෙනුවෙන් චන්දන පුස්සවෙල සමග සාකච්ඡාවකට එක්වෙමි. වෙසක් පුන් පොහොය ලැබෙනවා. මේ වෙසක් සමයේදී ජනතාව කොහොමද කටයුතු කරන්න ඕන, මේ ඇඳර නීතිය ඉදිරියේදී ලිහිල් කරන අවස්ථාවේදී කොහොමද කටයුතු කරන්න ඕන සම්බන්ධයෙන් ජනතාවට යමක් කියන්නට ඇති ඔබතුමාට? ඔව් චන්දන, ඔබ දන්නවා අපි අවුරුද්ද සමරපු ආකාරය කොහොමද කියලා ඔක්කොම දන්නවා. රටේ කද්දේ බොහොම විනීතව වෙන්දා අපි කවදාකවත් ඉතිහාසයේ සමරපු ආකාරයට මේ වෙනත්ම විදියකට කොයින් සමරුමක් කරේ. මේ පාරත් වෙසක් එක කොයින් රටේ තිබෙන අවස්ථාවක සමරන වෙසක් උත්සවයක් හැටියට මේ වෙනකොට බුද්ධ ශාසන මාත්‍යාංශයෙන් සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ මේ පිළිබඳව කියලා තිබෙලා නිවසට වෙලා අපි මේ වෙසක් මංගල්‍ය අපේ සමරමු. වෙන්දා අපි වෙසක් කියන්නේ පාරට බැහැලා ගිලා තොරම් බලන්න යනවා. අනිත් පැත්තේ ගෙවල් වලත් හදලා තියෙන මොනවද බලනවා, පාරේ තියෙන මොනවද බලනවා. ඉතින් මේ පාරේ ක්‍රමයේ කරන්න හම්බෙන්නේ නැති වෙයි. ඉතින් ඒකින්ද තමුගේ ශාරීරික දුරස්ථභාවය, සමාජ දුරස්ථභාවය රැකගෙන කොවිඩ් ආසාදිතයක වටපත් නොවි ජීවත් වීමයි වැදගත්කම තිබෙන්නේ. සෑම විටම නිවසෙන් එළියට යද්දී තමුන් ඉදිරියට එන පුද්ගලයා, නමුත් තමුන් හැරුණ අනිත් පුද්ගලයා කොවිඩ් වෛරසයේ ඔහුගේ ඇඟේ ඇති කියලා හිතාගෙන තමුන් ඒ ශාරීරික දුරස්ථභාවයන් රැකගෙන පැහැදිලි කළ දුන පුරුදු පවත්වාගෙන යමින් කටයුතු කිරීම තමයි වැදගත්. දිස්ත්‍රික්ක 21ක් සඳහා පනවා තිබූ ඇඳිරි නීතිය අදත් අලුයම 5ට ඉවත් කළා. එසේ ඉවත් කළ ඇඳිරි නීතිය යළි අද රාත්‍රී 8ට පැනවෙන අතර එය හෙට අලුයම 5 දක්වා බලපැවැත්වෙනු ඇත. කොළඹ කළුතර ගම්පහ සහ පුත්තලම යන දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්ක 21 සඳහා ක්‍රියාත්මක වූ ඇඳිරි නීතිය අද අලුයම 5ට ඉවත් කෙරුණා. අප වාර්තාකරුවන් පැවසුවේ ඇඳිරි නීතිය ඉවත් කළද දිවයිනේ බොහෝ නගරවලට ජනතාව විශාල වශයෙන් පැමිණ නොසිටි බවයි. අද උදෑසන ඇඳිරි නීතිය ඉවත් කිරීමත් සමග ගාල්ල නගරයේ කඩසාප්පු විවෘත කෙරුණත් තමන්ට අවශ්‍ය බඩු බාහිරාදිය මිලදී ගැනීමට ජනතාව නගරවලට විශාල වශයෙන් පැමිණ සිටියේ නැහැ. මේ අතර අනුරාධපුර නගරයේ තත්ත්වය පිළිබඳව කරුණු පැහැදිලි කළ අප ප්‍රාදේශීය වාර්තාකරු
අතුල බණ්ඩාර වෙසක් උත්සවය සඳහා මේ වෙන විට නගරය සූදානම් වෙන බවක් තමයි අපිට පෙනෙන්නට තිබෙන්නේ සුපුරුදු පරිදි සම ජීවිකාව කරගෙන යාම සඳහා ව්‍යාපාර කටයුතු වල යෙදෙනවා මේ අතර අද පෙරවරු 6 සිට මධ්‍යාහන 12 දක්වා කාලය තුලදී ඇඳිර නීතිය කඩකළ පුද්ගලින් 70 දිනක අතරංගුවට ගෙන ඇති අතර පොලිස් බහරයටගත් වාහන සංඛ්‍යාව 14ක් ඇඳිර නීතිය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ඇඳිර නීතිය ක්‍රියාත්මක වූ පසුගිය කාල සීමාව පුරාම අතරංගුවට ගෙන ඇති සමස්ත පුද්ගලින් සංඛ්‍යාව 46912ක් එම කාලය තුල රතවාහන 12166ක් තම බහරයට ගෙන ඇති බවයි පොලිසිය පවසන්නේ අප රටේ COVID-19 රෝගය වැළඳිච්ච පිරිසගෙන් 100ට 50කට පමණ රෝග ලක්ෂණ පෙන්눔 කරන්නේ නැහැ. ඒ නිසා තමයි අපි නිරන්තරයෙන් ඔබෙන් ඉල්ලා සිටින්නේ මේ සමාජ දුරස්ථභාවය තබා ගනිමින් මීටරයක් මීටර එකහමාරක පමණ පරතරයක් තබාගෙන ඔබ ඔබේ දෛනික කටයුතු වලට යොමු වෙන්න කියලා ඇඳිරි නීතිය ලිහිල් කිරීමේ. මේ අතර රජයේ තීරණයක් අනුව මේ මාසයේට අදාළ විශ්‍රාම වැටුප සහ රුපියල් 5000 දීමනාව ගෙවීම අද ආරම්භ වූ අතර එය හෙට දිනේත් ක්‍රියාත්මකයි. ඒ අනුව හැටන් ප්‍රදේශයේ විශ්‍රාම වැටුප් ලාබින් හා වැඩිහිටියන් මාසිකව ගෙවනු ලබන දීමනාව ලබා ගැනීම සඳහා පැමිණ සිටියා. රජයේ නිවේදනය කළ පරිදි කෑගල්ල දිස්ත්‍රික්කයේ විශ්‍රාමිකයන්ට විශ්‍රාම වැටුප් ලබා දීම සිදු වූ අයුරින් මේ. එප්පාවල ප්‍රදේශයේ විශ්‍රාමිකයන් සිය විශ්‍රාම වැටුප ලබා ගැනීමට තැපැල් කාර්යාලය වෙත පැමිණ සිටියත් එය ලබා දීමට නොහැකි වීමෙන් ඇති වූයේ උණුසුම් තත්වයක්. බණ්ඩාරවිල නගරයේ රාජ්‍ය බැංකු ඉදිරිපිට දිගු පෝලිම් දක්නට ලැබුණේ සිය විශ්‍රාම වැටුප ලබා ගැනීමට පැමිණ සිටි පිරිස හේතුවෙන්. එහෙත් පැමිණ සිටි පිරිස අතරින් යම් අපහසුතා ඇති පිරිස වෙතම ගොස් විශ්‍රාම වැටුප ලබා දීමට අදාළ බැංකු කළමනාකරුවන් කටයුතු කළා. පුරණ ප්‍රාදේශීය ලේකම් කොක්ටාෂීට අයත් අංක 612 ග්‍රාම නිලධාරී වසමේ පවුල් 50කට අධික පිරිසකට ගියවර රජයෙන් ලබා දුන් රුපියල් 5000 දීමනාව නොලැබුණු බවට චෝදනා කරමින් ඔවුන් අද ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී කාර්යාලයේ වෙත පැමිණ සිටියා. ඔවුන් පවසන්නේ මෙවරද තමන්ට ගියවර අත්තු ඉරණමම අත්වනු ඇති බවයි. මේ අතර ඊයේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් ශ්‍රී ලංකා රාජ්‍ය නිලධාරී වෘත්තීය සමිති සම්මේලනයේ පැවසුවේ ග්‍රාම නිලධාරීන් සංවර්ධන නිලධාරීන් සහ කෘෂිකර්ම පර්යේෂණ සහකරුවන් මෙවර රුපියල් 5000 දීමනාව ලබා දීමේ වැඩපිළිවෙලෙන් ඉවත් වන බවයි. කෙසේ වෙතත් එම සංගම් එම ක්‍රියාවලියෙන් ඉවත් වුවත් තම සංගමේ රුපියල් 5000 දීමනාව ලබා දීමේ කටයුතු වල නිරත වන බව සමස්ත ලංකා නිදහස් ග්‍රාම නිලධාරී සංගමය අද ගාල්ලේ පැවති මාධ්‍ය හමුවකදී පැවසුවා. අද වන විට අප සංගමය කිසිදු වෘත්තීය ක්‍රියාමාර්ගයක් හෝ ඒ වෘත්තීය ක්‍රියාමාර්ගයට සම්බන්ධ වීමක් සම්බන්ධව වෙලා නැහැ. මේ අතර ආර්ථික සංවර්ධන නිලධාරීන් සහ සංවර්ධන නිලධාරීන් සියලු රාජකාරී කටයුතු වලින් හෙට සිට ඉවත් වන බව අද මාධ්‍ය හමුවක් කැඳවමින් පැවසුවා. මේ ආර්ථික සංවර්ධන නිලධාරීන් තම අනාරක්ෂිතව අවදානම් සහගතව පුරා මාස දෙකක් රාජකාරී කරන සිද්ධ වෙලා තිනවා. ඒ වගේම තවත් විවිධ අසාධාරණකම් ගණනාවක් නිසාම අපි තීරණයක් අරන් තිනවා හෙට සිට රාජකාරී වලින් ඉවත් වෙන්න. මේ අතර වැඩිහිටි අබාධිත වකුගඩු රෝගීන් ගොවි සහ දීවර විශ්‍රාම වැටුප් සඳහා රුපියල් 5000 දීමනාව ගෙවීම මේ මාස 11 වනදා සිට ආරම්භ කරන බව ජනාධිපති මාධ්‍යංශය පවසනවා. ඒ අනුව එම දීමනා මේ මාස 11, 12, 13, 14 සහ 15 වන දිනවලදී ලබා දෙනු ඇත. කෘෂිකාර්මික හා ගොවි ජනරක්ෂණ මණ්ඩලය විසින් මේ මාසයේදී රුපියල් මිලියන තවත් 850කට ආසන්න මුදලක් ගොවීන් විශ්‍රාම වැටුප් ලාභී ගොවීන් 1,62,000කට ආසන්න ප්‍රමාණයකටත් දීවර විශ්‍රාම වැටුප් ලාභීන් 4,850කට ආසන්න ප්‍රමාණයකටත් විශ්‍රාම වැටුප් ගෙවීම සඳහා කටයුතු සූදානම් කරලා තියෙනවා. මේ අතර රජයේ පෞල් සෞඛ්‍ය සංගමය අද මාධ්‍ය හමුවක් කැඳවමින් පැවසුවේ වසංගත තත්ත්ව හේතුවෙන් නතර කර තිබූ දරුවන්ට ලබා දෙන ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා දීම මෙවන විට ආරම්භ කර ඇති බවයි. සෞඛ්‍ය බලධාරීන්ගෙන් දිගින් දිගටම කරන ලද ඉල්ලීමත් සමග මේ එන්නත් ලබා දීම දැන් සති 3කට ඉස්සරින් ආරම්භ කළා. අද දිනේ මේ එන්නත් ලබා දීම ආරම්භ කරලා තියෙනවා බස්නාහිර පළාතේ. මේ අතර ජාතික පොහොර ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ මහේෂ් ගම්මන්පිල මහතා අද පැවති මාධ්‍ය හමුවකදී පැවසුවේ මෙරට
කිසිදු පොහොර හිඟයක් නොමැති බවයි. අපිට දකින්න හම්බ වෙනවා සමහර ස්ථානවල පොහොර නැහැ කියලා පොහොර පෝලිමේ ඉන්න ස්වභාවයක්. ඇත්තටම මේ තත්ත්වය ඇති වෙලා තිබෙන්නේ මේ කොවිඩ් වසංගතයත් එක්කම වගාව වැඩි වෙලා තිබෙනවා. ඒ කෙසේ වෙතත් මේ වෙනකොටත් අපිට අවශ්‍ය පොහොර ප්‍රමාණය තිබෙන බව මම හැමිලෙම වගේ කියනවා. හැබැයි පොහොර අලෙවියේදී සහ පොහොර මිලදී ගැනීමේදී යම්කිසි ක්‍රමවත් විධිය විධානයකට මෙය භාවිතා කිරීම සහ නිකුත් කිරීම අත්‍යවශ්‍ය බව අපිට පෙනී යනවා. මේ අතර తాවකාලික වසා දැමුණු රූපලාවන්‍යාගාර කොණ්ඩකපණ සානෙ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුව යලි විවෘත කිරීම සම්බන්ධයෙන් ඊපසුරුවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේදී සාකච්ඡාවක් පැවැත්තුණා. ඒ ඉල්ලීම සලකා බලමින් අපි අද දුන්නා. ඇඳිරි නීතිය හේතුවෙන් තම නිවාස වෙත යාමට නොහැකිව මිරිහාන පොලිස් වසමේ සිර වී සිටි පුද්ගලින් 720 දෙනෙකු අද ගම්බිම් බලා පිටත්ව ගියා. ඒ අනුව බස්නාහිර පළාතේ සිරව සිටි 1200කට අධික පිරිසක් සිය ගම්බිම් වෙත පිටත් කර යවා ඇති බව බස්නාහිර පළාත් ආණ්ඩුකාර කාර්යාලය සඳහන් කළා. ඇඳුරු නීතිය පැනවීම හේතුවෙන් තම නිවෙස් වෙත යාමට නොහැකිව බස්නාහිර පළාත තුල මේ වන විට 52000ක පමණ පිරිසක් සිරව සිටිනවා. එලෙස සිරවුණු පිරිස ඔවුන්ගේ ගම්බිම් වෙත පිටත් කර යැවීමේ වැඩපිළිවෙල පසුගිය දෙවනදා ආරම්භ වූ අතර එදින කැලණිය පොලිස් කොට්ටාශයට අයත් පොලිස් වසම් 9ක 300ක පමණ පිරිසක් ඔවුන්ගේ ගම්බිම් බලා පිටත්ව ගියා. මෙලෙස පළමු කණ්ඩායම ලෙස සිය ගම්බිම් බලා පිටත්ව ගියේ වත්තල, කඳාන, රාගම, කඩවත, කිරිබත්ගොඩ, කැලණිය, මීගහවත්ත, සපුගස්කන්ධ සහ බියගම පොලිස් වසම්වල සිරව සිටි අයයි. අද පෙරවරුවේ මිරිහාන පොලිස් වසමේ සිරව සිටි 700කට අධික පිරිසක් දෙවයිනේ සියලු දිස්ත්‍රික්ක වෙත පිටත්ව ගියේ මේ ආකාරයෙන්. ඔවුන්ගෙන් 200කට වැඩි පිරිසක් පිටව ගියේ නුවරඑළිය සහ බදුල්ල දිස්ත්‍රික්කවලටයි. මාස දෙකකට විතර වැඩි අපි මේ ළමයත් එක්ක ඉර වෙලා පාඹරේ හිටියේ. අද යන්න හම්බුනේ ගැන ගොඩක් සතුට වෙනවා. ළමයත් එක්ක බඩල් ගම යන්නේ. මට ඇත්තටම කියන්න තියෙනවා ජනාධිපතිතුමාට මේ කරන සේවය පොලිස් නිතර නිලධාරින්ට ඇත්තටම පින් සිද්ධ වෙනවා. ඉර වෙලා හිටිය යන්න නැතු ගෙදර. දැන් හොඳයි අපිට. ගොඩක් ස්තුතියි මේ කරපු වැඩේට අපිට ගෙදර යන්න දුන්නේ ගැන. දැන් මන්නතු දාත්මාන බඩගින්නෙත් හිටියා. මේ ලැබිච්ච එක ලොකු වාදයක් අපිට යන්න නැත්නම් තවත් අපි අනාත වෙනවා. රාජේට කියන්නේ මේ වගේ දෙයක් ඉදින් කරපේක හොඳයි කියලා තමයි අපි කියන්නේ. නැත්නම් අපි තවත් අතරමං වෙනවනේ. සෞඛ්‍ය අංශවල උපදෙස් අනුව තෝරාගත් මෙම කණ්ඩායම් සෞඛ්‍ය අංශවල උපදෙස් හා නිරෝධායන උපදෙස් ලබා දීමෙන් අනතුරුව ගම්බිම් වෙත පිටත් කළා. නොයිකුත් ආබාධ වලින් පෙළෙන ඒ වගේම ගර්භණී තත්ත්වයේ ඉන්න ඒ වගේම කුඩා දරුවන් සමග සිටින ආයත ප්‍රමුඛතාවයේ දීලා ඉතින් ඉස්සරලා අපි යවන්න ක්‍රියා කරන්නේ. ඒ අනුව අද දවසේදී මෙම ස්ථානයේදී පුද්ගලින් 700ක් පමණ සමග ගම්බිම් කරා යාම සිදු වෙලා තියෙනවා. මේ අය මෙම ස්ථානයේ බස් රථයෙන් නැගකට පස්සේ නැවතවතාව බස් රථයෙන් බහින්නේ තමන්ගේ ගම් ප්‍රදේශයේ තියෙන මූලස්ථාන පොලිසියේ. ඒ ස්ථානයේදී මේගොල්ලෝ බැස්සට පස්සේ එතෙන්ට එනවා ඒගොල්ලන් ගමේ පොලිසියෙන් එන වාහනයක් මේගොල්ලෝ එක්ක යන්නේ. ඒ වාහනේ මේගොල්ලෝ නගගෙන ගිහිල්ලා ඉවර තමන්ගේ නිවස අසලින්මයි බස්සන්නේ. මේ අයට මගදීගේ රස්තියාදු වෙන්න තවත් පුද්ගලිව ආශ්‍රය කරන්න කොහොමත් අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. මේ අතර මේ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතාද අදහස් පළ කළා. මේ සියලුම දෙනා මේ පිටත් කර හැරීමේ කාර්ය ඒ වගකීම බාර අරගෙන තිබෙන්නේ බස්නාහිර පළාතේ ආණ්ඩුකාරතුමා. එතුමාගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක වෙන මේ වැඩපිළිවෙල සඳහා ශ්‍රී ලංකා පොලිසියේ සහාය ලබා දෙනවා. මේ සම්බන්ධව ඉදිරියේදී තවදුරටත් මේ ආකාරයටම තෝරාගත් පිරිස අපි යැවීමට බලාපොරොත්තු වෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශය සහ අධ්‍යාපන අමාත්‍යාංශය එක්ව යලි පාසල් ආරම්භ කරන දිනය මේ සතිය තුල තීරණය කරන බව අධ්‍යාපන අමාත්‍ය ඩල සලහපෙරුම මහතා පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ එම තීරණය කිසිදු දේශපාලන තීරණයක් නොව දරුවන්ගේ සුරක්ෂිතතාව පිළිබඳව සලකා බලා ගන්නා වැදගත් තීරණයක් බවයි. කොවිඩ් 19 පරදවමු මෑන් ස්වර්ණවාහිනිය ඔස්සේ ඊයේ රාත්‍රියේ විකාශය වූ විශේෂ වැඩසටහනට එක්වමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා. තාමත් අපිට වටපිටාවන සෞඛ්‍ය බලධාරීන් එක්ක කතා කළාද නදික? පළවෙනිම මම ඔබට කියන්න ඕන කාරණේ තමයි ඉස්කෝලේ පටන් ගන්න කවදද කියලා කියන තීන්දුව දේශපාලන තීන්දුවක් නෙමෙයි. ඩල සලහපෙරුම අධ්‍යාපන ඇමතිවරයා විදියට ගන්න තනි තීන්දුවක් නෙමෙයි. අපේ කැබිනට් මණ්ඩලය ගන්න තීන්දුවක් නෙමෙයි ඒක. අපි දරුවන්ට සංවේදීව මේ සෞඛ්‍ය අමාත්‍යාංශය තනිව ගන්න තීරණෙකුත් නෙමෙයි. නිසකවම නෑ. මම වගේම කියන්නේ ඒ පාර ඒ මාවත අපිට පෙන්වන්නට ඕනේ මේ රටේ සෞඛ්‍ය බලධාරීන්. සෞඛ්‍ය අමාත්‍යාංශය ඒ තීරණෙත් එක්ක අපි යන්නේ. අපි දැනට 11 වෙනිද කියලා නම් කරා. හැබැයි අපිට ප්‍රායෝගිකව දැනෙනවා මේ මොහොතේක කරන්න බැරි වෙනවා වගේ.
ඒකට සංගවගන්න ඕන කාරණාවක් නෙමෙයි කිසිසේත් මේක කරන්න පුළුවන් කමක් නැහැ 11 වෙනිදා එනකොට අපි මේ සතියේ සෞඛ්‍ය බලධාරීන් එක්ක කතා කරලා ඒ පිළිබඳ අවසන් තීන්දුව අපි ගන්න බලාපොරොත්තු වෙන ඔවුන්ගේ නිර්ණායක මගපෙන්වීම අනුව ඒ නිසා ඔබමගෙන් ප්‍රශ්න කරේ කවද්ද පාසල් පටන් ගන්න කියලා පාසල් පටන් ගන්න දිනය දරුවට සුරක්ෂිතම දින අපි පටන් ගන්නවා සුරක්ෂිතම දින අපි පටන් ගන්නවා දරුවා දරුවා කිසිල ලෙසක වාහකයක් වෙන අපිට තියන්නේ නැහැ. සා ඒකත් අපි යන්නේ අදිර තුනකින්. කවදා හෝ දවසක පටන් ගන්නකට අපි ඉස්සෙල්ලම විදුහල්පතිවරු ගුරුවරු පාසලට එවි. ඒවිල සතියක් වුණ ඔවුන්ගේ කාලසටහන් පිළිබඳව නොයිකුත් මේ ඒ ගත යුතු තීන්දුව ගැන සාකච්ඡා කරාවි. දැන් තුමා මේ 11 වෙනිදා වගේ සාමාන්‍ය විදිහට කාර්යාලවලට යන්න පුළුවන් කමක් ලැබෙනවානේ. ඔව්. එතකොට එතනදී වුණත් එන්න පුළුවන් පාසලට නේද? නෑ මම හිතන්නේ අපිට 11 වෙනිදා පාසල මොකද පාසල අත් වශයෙන්ම පාසල් මුළුමනින්ම ජීවානුහරණය කරලා දවස් 4ක් විතර පැත්තකට කළම තියන්නට උනේ. ඒක තමයි සෞඛ්‍ය මන්ත්‍රීසත් අපිට කියන්නේ. ඒ නිසා දරුවෝ එන තැනනේ. දරුවෝ එන තැන අනිත් තැන් වගේ නෙමෙයි. ඒ නිසා අපි හිතන්නකෝ අපි මේ මාසේ අවසාන සතිය පටන් ගත්ත කියලා. කවදා හරි දවසක මේ දිනේ කොයි ලහකවත් ආයුධයක් කරගන්න එපා මේ දිනේ. එදාට විදුහල්පතිතුමා සුරක්ෂිත දිනය කියලා කිව්වා. ඇවිල්ලා ආචාර මණ්ඩලත් එක්ක ඇවිල්ලා මොකද දරුවෝ ඔක්කොම එකට පාසල ගේන්නත් බෑනේ. ඒතර අපි ඉස්සෙල්ලම සාමාන්‍ය පෙළ උසස් පෙළ දරුවෝ ගේන්න පුළුවන් අපිට. පළවෙනි මේ දෙවෙනි තීරණේ පළවෙනි තීරණේ තමයි මේක අපේ පළාත් පාලන ආයතනත් එක්ක එකතු වෙලා මුළු පාසල් පද්ධතියම ජීවානුහරණය කළා පිරිසුදු කළා පවිත්‍ර කරලා තියෙන එක දෙවෙනි පියවර තමයි විදුහල්පතිවරයා දරුවෝ මේ විදුහල්පතිවරයා ගුරුවරු පාසලට එන එක තුන්වෙනි පියවර තමයි සාමාන්‍ය පෙළ උසස් පෙළ දරුවෝ යමක් කමක් අවබෝධ කරගන්න පුළුවන් දරුවෝ ගෙනල්ලා දැන් පන්ති කාමරයක 45ක් ඉන්න පුළුවන් 50ක් ඉන්න පුළුවන් මේකට වෙන් කරන්න වෙයි අපිට දුරස්ථභාවයේ තියාගන්න පුළුවන් වෙයි අන්න ඒක සැලසුම් කරන එක තමයි අර විදුහල්පතිතුමා හෝතුමිය පළවෙනි සතියේ කරන්න ඕන දේ ඒ කාලසටහන් බෙදා හදාගන්න එක ගුරුවරු ඔක්කොම ඉන්නෝනේ අවසන් මේ පියවර විදිහට තමයි අපි පුංචි දරුවෝ ටික පාසලට කැඳවගෙන එන්න ඕනේ ඉතින් මේක අදියර 4කින් පියවර 4කින් අපි ක්‍රියාත්මක කරනවා ලැබෙන පළවෙනි සුදුසුම වෙලාවයි අපි ඒක ක්‍රියාත්මක කරනවා. ඒකෙන් දරුවන්ට අසාධාරණයක් වෙන්න දෙන්නෙත් නෑ. අපි දන්නකෝ දැන් අපිට ඒක නිසා විභාගයක් පිළිබඳව අපි නම්‍යශීලී දරුවන්ගේ පැත්තෙන් බලලා එහෙම යම් ආවරණය කරගන්න බැරි කමක් වුණා නම් අපි ඒ වෙනුවෙන් විභාගයක් කල් දමන්න ඕනේද? විභාගය ඒ කල් දමන්න අවශ්‍ය වන්නේ නම් අපි ඒකට පැකිලෙන්නේ නෑ. ජනාධිපති ලේකම් ආචාර්ය පීබී ජයසුන්දර මහතා විසින් යොමු කළ ලිපියට හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් අද තවත් ලිපියක් යොමු කර තිබෙනවා. ඒ උද්ගත වී ඇති අර්බුදයේ ව්‍යවස්ථානුකූලව විසඳීම සහ රාජ්‍ය වියදම් අනුමත කිරීම සඳහා පාර්ලිමේන්තුව යලි රැස්කරන ලෙස ඉල්ලා තමන් පසුගියදා යොමු කළ ලිපියට නිවැරදි පිළිතුරක් අපේක්ෂාවෙන්. උද්ගත වී ඇති අර්බුදයේ ව්‍යවස්ථානුකූලව විසඳීම සඳහා සහ රාජ්‍ය වියදම් අනුමත කිරීම සඳහා පාර්ලිමේන්තුව යලි රැස් කරන මෙන් ඉල්ලමින් පසුගිය 28 වෙනිදා ජනාධිපතිතුමා වෙත හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා ලිපියක් යොමු කර තිබුණා. ඊට ජනාධිපති ලේකම් ආචාර්ය පීබී ජයසුන්දර මහතා පිළිතුරු ලිපියක් යොමු කර තිබුව අතර ඒ සඳහා තවත් ලිපියක් අද හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා යොමු කර තිබුණා. උපුටා ගැනීම. වර්තමානයේ ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ඔබට ගිය අර්බුදයක් නිර්මාණය වී ඇත. එනම් පාර්ලිමේන්තුව විසිරුව හැර ඇති බවට ජනාධිපතිවරයා විසින් අති විශේෂ ගැසට් පත්‍රයක් මගින් නිවේදනය කර ඇති නමුදු එහි සඳහන් දිනවලට පාර්ලිමේන්තු මැතිවරණයේ පැවැත්වීමට බැරි වී ඇත. එමෙන්ම එම ගැසට් නිවේදනයේම සඳහන් පරිදි විසිරුව හැරීමෙන් පසු මාස 3ක් අවසන් වීමට මත්තෙන් එනම් ජූනි 2 වෙනිදා අභිනව පාර්ලිමේන්තුව රැස් කිරීමටද නොහැකිය. යතෝක්ත සන්දර්භය තුළ ඔබගේ ලිපියේ සඳහන් ආකාරයට මෙන් මහා ආණ්ඩුක්‍රම විවසා විචාරකයන්ද පවසන පරිදි පාර්ලිමේන්තුව විසිරුව හරිනු ලැබූ විට ඒකාබද්ධ අරමුදලින් මුදල් නිකුත් කිරීමටත් වැය කිරීමටත් ජනාධිපතිවරයාට බලය ලැබුණේ අභිනව පාර්ලිමේන්තුව කැඳවීමට නියමිත දින සිට ඉදිරියට මාස 3ක කාලයක් සඳහා පමණි. ආණ්ඩුක්‍රම විවසාවේ 148 විවස්සාව ප්‍රකාරව රාජ්‍ය මූල්‍ය පිළිබඳ සම්පූර්ණ පාලනය පාර්ලිමේන්තුව සතුවන බවද මෙහිදී සඳහන් කරමි. 2019 නොවැම්බර් 16 වන දින පැවති ජනාධිපතිවරණයෙන් පිහිටුවන ලද සුළුතර ආණ්ඩුවට මෙවන විට මාස 5කට අධික කාලයක් ගත වී ඇතත් විසර්ජන කෙටුම්පතක් හෝ මාස කිහිපයකට බලපාන පරිදි අතුරු සම්මත ගිණුමක් හෝ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට සම්මත කර ගැනීමට අපොහොසත් වී ඇත. එබැවින් පත්වැති අවදානම් අවස්ථා සැලකිල්ලටගෙන පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂවල සහාය ලබාගෙන 2020
හතරවන මාස 30 වන දින සිට පාර්ලිමේන්තු මැතිවරණයේ පැවැත්වීමෙන් පසු අභිනව පාර්ලිමේන්තුව යලි රැස් කරන තෙක් රාජ්‍ය සේවාවට වැටුප් ගෙවීම ඇතුළු අත්‍යවශ්‍ය වියදම් අනුමත කරවා ගැනීමට වහා පාර්ලිමේන්තුව යලි රැස් කළ යුතුයි අවධාරණය කරමි උපුටා ගැනීම අවසන් හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් ජනාධිපති ලේකම් ආචාර්ය පීබී ජයසුන්දර මහතා වෙත යොමු කළ මේ ලිපියේ පිටපත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ හිටපු කතානායක කරු ජයසූරිය ද්‍රවිඩ ජාතික සන්ධානයේ නායක ආර සම්බන්ධෙන් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසේ නායක රවුෆ් හකීම් සමස්ත ලංකා මහජන කොංග්‍රසේ නායක රිෂාඩ් බදුදීන් දෙමළ ප්‍රගතිශීලී සන්ධානයේ නායක මනු ගණේෂන් හා ජාතික කම්කරු කොංග්‍රසේ නායක පී දිගම්බරම් යන අය වෙතද යොමු කර තිබෙනවා පසුගිය රජයේ සමයේ අමාත්‍යවරුන් ලෙස කටයුතු කළ 20 දෙනෙකු සහ තනතුරු දරූ හිටපු දේශපාලනඥයින් දෙදෙනෙකු මෙතෙක් රජයේ නිල නිවාස බහරදී නොමැති බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව ඔවුන්ට ඉදිරියේදී නඩු පැවරීමට නියමිතයි. 2019 වසරේ ජනාධිපතිවරණයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව හිටපු අග්‍රාමාත්‍යවරයා ඇතුළු අමාත්‍ය මණ්ඩලය ආණ්ඩුවෙන් ඉල්ලාසුනා. ඒ අනුව කැබිනට් මණ්ඩලය රාජ්‍ය අමාත්‍යවරුන් සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් රැඳී සිටි නිල නිවාස යලි බාර දෙන ලෙස රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය ඉල්ලා සිටියා. එම නිවාස බාර දීමට මාස 3කට අධික සහන කාලයක්ද ලබා දුන් අතර එම කාලය තුල පිරිසක් නිල නිවාස බාර දීමට කටයුතු කරද්දී තවත් අමාත්‍යවරුන් 20 දෙනෙකු ඇතුළු රාජ්‍ය තනතුරු දරූ දේශපාලනඥයින් දෙදෙනෙකුද මෙම නිවාස බාර දීමට කටයුතු කර නොමැති බවයි රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය පවසන්නේ. ඒ අනුව හිටපු අමාත්‍යවරුන් වන රවුෆ් හකීම් රවින්ද්‍ර සමරවීරයන් මහතුරුන් කොළඹ බෞද්ධාලෝක මාවතී පිහිටි නිල නිවාසත් ටීවී ඒකනායක චන්දිම වීරක්කොඩි යන හිටපු අමාත්‍යවරුන් කොළඹ විජේරාම මාවතී පිහිටි නිවාසත් මෙතෙක් බාර දීමට කටයුතු කර නැහැ. අබ්දුල් හලීම්, චන්ද්‍රානි බණ්ඩාර, ලක්ෂ්මන් සෙනවිරත්න, අමීර් අලි සහ ෆයිසල් මුස්සෆා යන හිටපු අමාත්‍යවරුන්ද කොළඹ කැප්පෙටිපොළ පාරේ පිහිටි නිල නිවාස බාර දීමට මෙතෙක් කටයුතු කර නොමැති බවයි රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය සඳහන් කරන්නේ. නලින් බණ්ඩාර එඩ්වඩ් ගුණසේකර යන හිටපු අමාත්‍යවරුන්ද හෙක්ට කොබ්බෑකඩුව මාවතේ පිහිටි නිල නිවාස මෙතෙක් බාර දීමට කටයුතු කර නොමැති අතර ස්කෙල්ටන් පාරේ පිහිටි ජේසී අලවතුවල මහතාට ලබා දී තිබූ නිල නිවාසයේද මෙතෙක් බාර දීමට කටයුතු කර නැහැ. බම්බලපිටිය ලෝරිස් නිවාස සංකීර්ණයේ පිහිටි නිල නිවාස බාර නොදුන් හිටපු අමාත්‍යවරුන් වන්නේ අශෝක් කබේසිංහ, චම්පිකා ප්‍රේමදාස, වඩිවෙල් සුරේෂ්, සිල්වම් අඩික්කලනාදන්, ඒ.එම්.එම්. හාරිස්, ෆයිසල් කාසිම් දුලිප් විජේසේකර සහ දුනේෂ් ගන්කන්ද යන හිටපු අමාත්‍යවරුන්ද නිල නිවාස මෙතෙක් බාර දීමට කටයුතු කර නොමැති බවයි රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය පවසන්නේ. මේ අතර පසුගිය රජයේ සමයේ පුනරුත්ථාපන සහ නැවත පදිංචි කිරීමේ රාජ්‍ය අමාත්‍යවරයා වසිටි සමයේ ලබා දුන් නිල නිවස ඒ.එම්.එම්. හිස්බුල්ලා තවමත් බාර දී නොමැති අතර හිටපු ජනාධිපතිවරයාගේ ව්‍යාපෘති අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළ ජගත් පුෂ්පකුමාර මහතා මෙතෙක් රජයේ නිල නිවස බාර දීමට කටයුතු කර නැහැ. මේ අනුව මෙම සියලු දෙනා හට ඉදිරියේදී නඩු පැවරීමට කටයුතු කරන බවයි රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය සඳහන් කරන්නේ. මේ වසංගත කාලයේ සතුටින් ඉන්න තවත් විදිහක් ගැන ප්‍රකට සූපවේදී පබිලි සිල්වා මහතා කියා දෙනවා. ඒ කොහොමද? ඒකට උත්තරය අද හැපි නිවුස් විශේෂාංගයෙන්. අද අපි ඔක්කොම ගෙවල් වලට කොටු වෙලා දොට බහින විදියක් නැහැ. අපි බුදුම රටක ඉපදෙලා තියෙනවා. මේක දිව්‍ය ලෝකයක් කිව්වොත් වැරදි නෑ. මොකද අපේ රටේ තියෙන හැම තැනම නිල්ල ඕනම දෙයක් පැලවෙනවා. හැම එකක්ම ඖෂධ. අපි ගෙවත්තේ දිහා බැලුවොත් හැම තැනම ඖෂධ තියෙනවා. ඒ උඩ අපිට මේක අලුත් දෙයක් අපි හැඩ ගැහෙන්න ඕන. අපේ පවුල ගෙදරට කොටු වෙලා හොඳ සෞඛ්‍යමත් සමබර ආහාරයක් හදාගන්න අවශ්‍යයි. අපි බත් ටිකක් තම්බ ගන්නවා, කාල ටිකක් තම්බ ගන්නවා, එළවලු දෙක තුනක් හදා ගන්නවා. ඕක තමයි අපේ ජීවිතේ. හැබැයි අපි වෙනසක් බලමු. මේ හොඳ මාසයක්. මේ මාසෙ විසක් මාසෙ. අනිවාර්යයෙන් මේක විසක් පොයට අමතක කරන්න එපා. Have a light to guide you, and I want to walk beside you.
මම දැනට මං හිතන්නේ සින්දු පහක් විතර හදලා තිනවා ඉස්සරහට මගේ ඉන්න ඕනේ සින්දු පහක් විතර ඒත් එක්කම පොඩි පුතාලගේ වැඩ පොඩි කාගේ සමහර දේවල් මම දැක්කෙත් මේ 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 ක්වොරන්ටයින් සීසන් එකේ ඉතින් හැමෝම මේක සුභවාදීව හිතලා තමන්ගේ දෙපාර හිතලා තමන්ට මොනවාද කරන්න පුළුවන් ඉස්සරහට කියලා සුභවාදීව හිතලා අපි සතුටින් අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පැවති සාකච්ඡාව සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් අද මෙලෙස අදහස් පළ කළා. අපි දුටුවා පහුගිය දිනවල විවිධ රැස්වීම් කැඳවලා තිබෙනවා. ඒ රැස්වීම් වලට ලොකු මුදල් වැය කරලා තිබෙනවා. ඇත්ත වශයෙන්ම මේ වගේ රැස්වීම් අපිට අවශ්‍ය නැහැ. ඒ වගේ ලොකු මුදල් වියදම් කිරීම අවශ්‍ය නැහැ. ඒ සියලු අරමුදල් රටේ ජනතාවගේ සුබසාධනය වෙනුවෙන් කැප කරන්න. TN එක ගැටෙන අනිකුත් කණ්ඩායම මෙහෙම පළදායි යෝජනාවක් කරගෙන මේ සාකච්ඡාවට ආවේ. උන් ඒ වුණාට කරේ කැලේ පැනපේට. ඒකයි මං කියන්නේ යන්නේ කොහෙද මල්ලේපොල. කැලේ පැන දැන් මොකද්ද කියන්නේ? සංඛ්‍යා ලේඛන හංගනවා. සංඛ්‍යා ලේඛන හරියට කිව්වොත් තමයි මේකෙන් ජනතාව පරිසම් වෙන්නේ. මේක ඡන්දෙට පාවිච්චි කරන්න එපා. මේක ලේඩ. ඒ හැම වෙලේම प्रकाश ඒ උත්තරේ අහගන්න ලැජ්ජාවක් තියන්නේ නැහැ. එළී ඉඳන් කියපු බොරු ටික ඔප්පු වෙන නිසා ඒකට මූණ දෙන්න බැරුව මගේ ඇරියයි කියන එක තමයි හිතන්නේ. ඒ වගේම TN එක තමන්ට ඡන්දේ දීපු ජනතාවගේ තිබුණු ප්‍රශ්න ඉදිරිපත් කළා විසඳුනොත් ලබා ගන්න. ඉතින් ඒ අවස්ථාව තමයි මගේ ඇරිය. ඊයේ සාකච්ඡාව දේශපාලන රංගපෑම. ඊයේ රංගපෑම තුල අපි දැක්ක අර හිටපු පබා මන්ත්‍රීතුමියා ගෙන්නලා. ඊයේ සිද්ධිය මොකද රටේ ජනතාවගේ මෙච්ච යහපත මේ කොරෝනා වසංගතයත් එක්ක ලැබිච්ච ආධාර ටික संख्या එමෙන්ම 540 දිනක තවදුරටත් රෝහල්වල ප්‍රතිකාර ලැබන අතර පූර්ණ සුවය ලැබූ ගණන 213ක් වසරක් පාසා නිර්මාණය කරන වෙසක් තොරණ සහ විශාල පහන් කූඩු නිර්මාණකරුවන්ට ගිය වසරේ මෙන්ම මෙම වසරේද තම නිර්මාණ එළි දැක්වීමට නොහැකිව අසරණව සිටිනවා. ඔවුන් පිළිබඳව අප සුවබැලීමක් කළා. පවතින කොරෝනා වසංගතයත් සමගම මෙවර අපිට වෙසක් උත්සවය මහහියලින් සමරන්න බෑ. නිවෙස්වල පුංචි පුංචි කූඩු පුංචි පුංචි තොරන් හැදුවට මෙවර විශාල කූඩු විශාල තොරන් නිර්මාණය කරන්නේ නෑ. ඒ වගේම මහා පරිමාණයෙන් කූඩු තොරන් නිර්මාණය කරන අයටද මෙවර කන කොකා හඬලලයි තිබෙන්නේ. ජාතික මට්ටමේ කැටයම් කූඩු නිර්මාණීකරණය වෙනුවෙන් ජයග්‍රහණ රැසක් ලබාගත් දිමුතු අසලංක මෙවර වෙසක් උත්සවයේ වෙනුවෙන් ලී කැටයම් උපයෝගී කරගනිමින් නිර්මාණය කිරීමට සූදානම් වුණේ ශ්‍රීපාදයේ පිළිබිඹු වන සුවිශේෂී නිර්මාණයක්. මෙම නිර්මාණය සඳහා ලීයෙන් නිර්මාණය කළ විශාල අලියතුන් ලී බුදුරු සුමන සමන් දෙවියන් ඇතුළු විශාල කැටයම් නිර්මාණය කිරීම සිදු කළා. ඒ වසර සඳහා මම දැන් මාස 6-7ක කාලෙදී තමයි වෙසක් කූඩු නිර්මාණය කරන්න ගත්තේ. ඇතු 7 දිනක් ඇතුළු සුමන සමන් දිව්‍ය රාජයා පසාරු කැටයම් 25000 අධික විදියට මම මේ වෙනුවට කැට නිර්මාණය කරලා තිනවා. ලියතුන් එහෙම වටාඩි 7-8 ලොකු ලීයක් කර තනන නිර්මාණය කරලා තිනවා. මේ තියෙන්නේ දිමුතු මීට පෙර අවුරුද්දක නිර්මාණය කළ කැටයම් කූඩුවක්. මේ කූඩුවට ජාතික මට්ටමේ ජයග්‍රහණ හිමි වුණා. මේ කොරෝනා වසංගතය අපිට ආපු නිසා මේ වුණට අපිට නිර්මාණ කරගෙන යන්න හැකියාව නැතුණා. වෙසක් කූඩු කලාව බිඳ වැටුණා. නමුත් මේ බිඳ වැටීම තුලින් අපි නැකිටිමු කියන ආදර්ශය මොහෙදන්න අපේ රටේ මෙවට ඇවිල්ලා තියෙනවා. මේ අතර අලෙවි කිරීම සඳහා අනුරාධපුරයේ වෙසක් කූඩු වෙළඳුන් මෙවර විශාල වෙසක් කූඩු ප්‍රමාණයක් සාදනු ලැබුවා. Taman වියදම් කළ මුදලවත් නොලැබෙයිද යන්න ඔවුන්ට දැන් ඇති ගැටලුවයි. දිගින් දිගටම ඇඳරි නීති තත්ත්වයේ ඇති වුණොත් අපිට පාරට බැහැලා කූඩු විකුණා ගැනීමට අපහසු වෙනවා. වියදම් වෙච්ච මුදල් ප්‍රමාණයවත් අපිට උපය ගන්න බැරි වෙයිද කියන අදිෂ්ඨානෙන් තමයි මේ ඉන්නේ.
කූඩු නිර්මාණය මෙන්ම මහා පරිමාණයේ තොරන් නිර්මාණය කරන ප්‍රදේශයක් ලෙස අම්බලන්ගොඩ වතුගෙදර බොහොම ප්‍රසිද්ධයි. වෙසක් පොසොන් උත්සව සඳහා විවිධ බෞද්ධ කතා ඇසුරින් තොරණ නිර්මාණය කරන ශිල්පීන් මේ ගමේ ජීවත් වෙනවා. පාස්කු ප්‍රහාරය නිසා මේ අවුරුද්ද අපි තොරන් වලින් ණය වෙලා සිටිනවා. දැන් මේ අවුරුද්දත් අපි තොරන් නිර්මාණය කරන්න ගත්තා. අපි මේ තොරන් නිර්මාණය කරනකොට ගොඩක් පිරිසක් අපිත් එක්ක සහභාගි වෙනවා. මේ බලුත් සායම් දාන්න ඕනේ. චිත්‍ර ශිල්පීන් ඉන්නවා අපිත් එක්ක. වඩු බාස්ල ගොඩක් සම්බන්ධ වෙනවා. ඒ ඔක්කොම අන්තසරණ තත්ත්වයටපත් වුණා. සාමාන්‍ය තොරණක් නිර්මාණය කිරීම සඳහා ලක්ෂ 15ක් පමණ වැය වෙන බව තමයි මෙම නිර්මාණ ශිල්පීන් පවසන්නේ. අන්තිමට ඉතුරු වුණේ දවස ගානේ පොලිකාරය ගෙදරට එන එකයි. රටේ වටේටම ණය වුණේ කියලා විතරයි. මෙම නිර්මාණ ශිල්පීන් වගකිව යුත්තන්ගෙන් සහ රජෙන් ඉල්ලා සිටින්නේ කූඩු තොරන් නිර්මාණකරුවන් හට මෙම කර්මාන්තයේ බිඳවැටීමට ඉඩ නොදී ඉදිරියට පවත්වා ගැනීමට අවශ්‍ය සහාය ලබා දෙන ලෙසයි. ලැබෙටේ තත්ත්වවසන් මම නදීක කරුණානායක මම කෙලිනි පෙරේරා යනි හැමිමු රාත්‍රී 10:30ට සුබ රාත්‍රියක්.